මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට තීරණය කළේ මේ දිනවල කතාබහට ලක් වෙච්ච ඇති ජෙනරල් ෆ්‍රාන්ඩු දේවගතිවරයා පිළිබඳව අපේ මතය සහ ඒ තුලින් දේශපාලන වශයෙන් දේශපාලන නායකයින්ට මඩගැසීම සම්බන්ධව යථා ස්වභාවය අවබෝධ කර දීම පිළිබඳව විශේෂයෙන් අපි පළවෙනි මතක් කරන්නට ඕන ජෙනරල් ප්‍රනාන්දු දේවගතිවරයා වෙනුවෙන් එතුමා බුදුදහමට කරපු නිග්‍රහය සහ බුදුදහම නිගාවට පත් කිරීම සම්බන්ධව රටේ පවතින නීතිය මත පරීක්ෂණයක් පවත්වලා ඔහුට විරුද්ධව ක්‍රියා කළා නීති මගින් කටයුතු කරන්න ඕනේ කියලා පළවෙනිම මතක් කරන්න කැමතියි. ඒ එක්කම අපි මතක් කරන්න කැමතියි දේවගතිවරයාගේ ජෙනරල් ෆ්‍රාන්ඩු දේවගතිවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය මුල් කරගෙන රටේ ප්‍රශ්න යට ගැසීම සහ ඊට සමගාමීව දැනට රටේ බහුතර ජනතාවගේ ප්‍රසාදයට පත්වෙච්ච සම්මග ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාටත් එතුමාගේ කාර්ය මණ්ඩලයටත් සම්මග ජන බලවේගයටත් මඩගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ තිබෙනවා. අපි පැහැදිලිව මතක් කරන්න ඕන ජාතිවාදය ආගම්වාදය කුලවාදය යලිත් ජනගත කරමින් වෙන්දේශි කරමින් ඒ තුලින් බලයට පත්වෙන්න උත්සාහ ගන්න බව අපි සිහිපත් කරන්න ඕන. විශේෂයෙන් පාසු ප්‍රහාරය හරහා රටේ බලයට පැමිණිලා ඒ බලය රැක ගන්න බැරි වෙච්ච අය ගෙවල් වලට එළවලු දැම්ම ජනතාව විසින් ඔවුන් පරාජය කලාපමක් නොවේ නිවෙස් කරා දක්වා එළවලු දැම්මා. එයින් වීරු වැටිච්ච දේශපාලන නායකයින් තමන්ට හිතවත් විවිධ සංවිධාන සහ හිතවත් මාධ්‍ය ආයතන සම්බන්ධ කරගෙන රට විපක්ෂ නායකවරයා ලෙසින් ක්‍රියා කරන සජිත් ප්‍රේමදාස මහත්මයාට ජනල් ප්‍රේමදාස මැතිණියට සමුජනවගේ පරු භාණ්ඩාගාරික හර්ෂිත් සිල්ලම් මහත්මයා ඇතුළු කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් මේ නගන අවලාද අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන් නැවතත් සිහිපත් කරන්න කැමැති නැවතත් මේ රටේ ආගම්වාදය ජාතිවාදය වෙන්දේශි කරමින් බලයට පත්වෙන්ට උත්සාහ ගන්නා බවත් තමයි පෙනෙන්නේ. ඉනිසා ජනතාවගේ ප්‍රසාදයට පත්වෙච්ච සමගි ජනවල වේගයත් එහි නායකයානන්වත් අපහසුතාවයට පත් කරමින් විවිධ මාධ්‍ය සංදර්ශන පවත්වමින් රටේ ඉදිරිදා ප්‍රශ්න යටගසමින් ඒක ඇයි උත්සාහ කරන නැවත වතාවක් බලය ඒගොල්ලන්ට නතු කරගන්න. නිසා සජිත් ප්‍රේමදාස මහත්මයා පිළිබඳව අපි කතා කරනවා නම් එතුමා තරම් මෑත යුගයේ විහෙර විහාරස්ථානවලට සම්බුද්ධ ශාසනයට කරපු උදාර සේවාව මෙතෙකේ කියලා කියන්න හැකියාවක් නැහැ. ඔහුගේ පියාණන් ගත්තා දිවංගත රණසිංහ ප්‍රේමදාස මහත්මයා සුවිශාල සේවාවක් කළ තිබුණා. ඒ නිසා ජනල් ප්‍රේමදාස මහත්මිය සජිත් ප්‍රේමදාස මහත්මයා මේ සම්බුද්ධ ශාසනයට කර උදාර සේවාව මේ රට පුරා විහාරස්ථානවල එවගන් තුන්නිකායම නායක හාමුදුරුවන් වහන්සේලා ඉතා පැහැදීමට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් මල්වතු මහා විහාරයේ එවැගේම අස්ගිරි විහාර පාර්ශවයේ එවැගේම ශ්‍රී ලංකා රාමාඤ්ඤනිකායේ ගෞරවනාම සම්මුති පව සජිත් ප්‍රේමදාස මහත්මයා ලැබුවා. ඉතින් මේව පිටිහා බලලා වීරු වැටිච්ච බලයට ඡන්දකින් බලයට එන්න නොහැකිවාව තියෙන ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනතාව කුණුබක්කයට දාපු ඇතම් දේශපාලන පක්ෂ සහ ඔවුන්ට අනුබල දෙන විවිධ සංවිධාන යලිත් මේ රට පුරා ආගම්වාදය ජාතිවාදය එවැගේම පෞල්වාදය බලයට ගේන්නට උත්සාහ කරන බව පේනවා. ඒ නිසා අපි නැවත නැවතත් මතක් කරනවා පුන පුනාම කියනවා විශේෂයෙන් මේ මඩ දේශපාලනේ පැත්තකට දාලා විශේෂයෙන් ආගම්වාදය ජාතිවාදය එවැගේම මේ ආගම්වාදය සහ ජාතිවාදය ජනතාව අතරට ගෙනහිල්ලා ආගම්වාදය ජාතිවාදය වපුරලා බලය ලබා ගන්න ඒගොල්ලා යලිත් උත්සාහ කරනවා නම් අපි මතක් කරන්න කැමැති බලයට එන්න උත්සාහගත් අවස්ථාවේදී ඒ දේශපාලන කණ්ඩායම් ඩොක්ටර් සාපින් ගෙනල්ලා වඳකොත්තු ගෙනල්ලා වඳ රොටී ගෙනල්ලා විවිධ චෝදනා කරමින් රටේ ජාතිවාදය ආගම්වාදය කුලවාදය පන්දිවාදය ඉදිරියට ගෙනල්ලා මේ රටේ බලය අනවශ්‍ය තැනකට කේන්ද්‍ර කරගත්තා. එහෙමනම් අවශ්‍ය තැනට බලය කේන්ද්‍ර වෙන එක නවත්ත ගන්න දැන් මේ ගන්න උත්සාහය මේ පහත් උත්සාහය ඒ වගේම අපි තාම
ආදරේ මතක් කරනවා යට සිහිපත් කරන්න කැමති ආගම් වාදය ජාති වාදය මේ පැත්ත කර දාලා ප්‍රතිපත්තිමය දේශපාලනට ඇවිල්ලා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ගමන් මග අහුරන්නට ඒගොල්ලෝ උත්සාහ කරනවා නම් ජාතිවාදය සහ ආගම් වාදය ඉදිරියට දාලා ඒකේ ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙනනම් ඒවට ආයි මේ ජනතාව රැවටෙන සූදානම් නැහැ ජාතිවාදී ආගම් වාදය මේ බහුතර ජනතා ප්‍රතික්ෂේප කළ අවසානයි විශේෂයෙන් ආගම් වාදය ජාතිවාදී වපුරලා ගෙනාපු නායකයා රටෙන් පළවා හරින්නට රටේ ජනතාව නායකත්වය ගත්තා ඒ නිසා නැවතත් ඒ තත්ත්වෙට මේ රටපත් කරන්න නැතුව සමගි ජන බලවේගයටත් විශේෂයෙන් අපිට මතක් කරන්න ඕන හර්ෂිත සිල්වා මහත්මයාලාගේ පරම්පරාව ඉතා හොඳ බෞද්ධ පරම්පරාවක් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පරම්පරාව ඉතාම පිරිසුදු බෞද්ධයෝ නමුත් ඔය ඇතැම් දේශපාලනඥයේ පරම්පරාව අත්තපත් නත්තපනත්ත ගත්තම පරම්පරාවේ බොහෝ දෙනෙක් කතෝලික ආගම් වලට සම්බන්ධයි ඒක කිසිදු ගැටලුවක් නැහැ නමුත් මේ වෙලාවේ ආගම්වාදය සහ ජාතිවාදය පුන පුනා එක මතක් කරනවා සමාජගත කරලා ඒ තුළින් බලයටපත් වෙන්න උත්සාහ කරන දේශපාලන නායකින්ට අපි මතක් කරනවා මඩ දේශපාලනවාදය ඒ වගේම ආගම්වාදය ජාතිවාදය පැත්තකට දාලා කරට කර සරණකට ඇවිල්ලා මැතිවරණයකින් ජය ගන්න කටයුතු කරන්න ඕන ඒ නිසා අපි මේ වෙලාවේ දීර්ඝව ඔබට මතක් කරන්න කැමති මේ දේවගතිවරයා සම්බන්ධව ජෙරම් ෆ්‍රාන් දේවගතිවරයා පිළිබඳව නැවතත් මතක් කරනවා රටේ නීති අනුව ක්‍රියාත්මක කරන්න නීති අනුව ක්‍රියාත්මක කළොත් දැඩි දඬුවම් දෙන්න හැබැයි ඒක දඩමීමා කරගෙන මේ රටට සුවිශාල සේවාවක් කරපු සජිත් ප්‍රේමදාස මහත්මයාගේ දේශපාලන ප්‍රතිරූපය වෙනස් කරන්නට ආගම්වාදය සහ ජාතිවාදය ඉලක්ක කරගෙන මේ ගන්න උත්සාහය සමගි ජන බලවේගයේ භික්ෂු සංවිධානය හැටේ අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා කියන මේ වෙලාවේ මතක් කරන්න කැමති පහුගිය කාල වකවානුව තුළ ඔය ජාතිවාදය සහ ආගම්වාදය කරලියට ගෙනාවු විවිධ සංවිධාන තිබුණා ඒ සංවිධානවල අය හැංගිලා හිටියේ දැන් ඒ අය උත්සාහ කරනව නැවතත් මේක දඩමීම මේක ආභරණයක් කරගෙන විශේෂයෙන් මේ දේවැතිවරයාගේ ප්‍රශ්නය ආභරණයක් කරගෙන යලි ජනගත වෙන්නට කරලියට උත්සාහ කරන බව පේනවා ඒ නිසා ජනතාව ප්‍රතික්ෂේප කරපු විශේෂයෙන් ආගම විකුණම් කාපු ජාති විකුණම් කාපු ආගම්වාදය සහ ජාතිවාදය ඒගොල්ලන්ගේ බඩගෝස්තරවාදය බවට පරිවර්තනය කරගත්ත ඇතැම් භික්ෂුන් වහන්සේලා ඇතැම් සංවිධාන ඒගොල්ල රැකුණේ ආගම්වාදය සහ ජාතිවාදය විකුණලා ඒ නිසා ඒව ජනතාව ප්‍රතික්ෂේප කළා ජනතාවේ සියල්ලක්ම ගෙදවල් වලට හැරියා ඒ බිත්තියටම හේතු කළ තල්ලු කළ දැම්මා දැන් ඒ අයට නැගිටින්න අත්වලක් හැටියට මේ ප්‍රකාශ උත්සාහ කරගන්න බව වෙන නිසා අපි මතක් කරන ජනතාව අවදියෙන් ඉන්නේ ජලිත එදා වෙච්ච අවස්ථාව ජලි ඇති කරගන්න ඉඩ දෙන්නේ නැහැ ජනතාව බොහොම බුද්ධිමත්ව ඉන්නේ ජනතා ඉතා වොමනාවෙන් ඉන්නේ ඒ අයට නිසි පාඩම් උගන්වන්න ඒගොල්ල කරලෙට එන උත්සාහ කරනවා නම් ජරි ජනතාවත එන උත්සාහ කරනවා මේවා ආභරණයක් කරගෙන මේ පිටිපස්සෙන් දගෙන එන උත්සාහ කරනවා නම් ඒවා ජනතාවගෙන් කිසිදු සමාවක් හම්බ වෙන්නේ නැහැ කියන එක මම වෙලාව මතක් කරන්න ඕන දැන් අපිට මතකයි සාමාන්‍යයෙන් ජනාධිපති වර්ණයකට අවුරුද්දක් විතර කියලා තමයි මේ හැමම ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න මතුවෙන්නේ ඒක තමයි ඉතින් ජනාධිපති වර්ණයේ තීරණාත්මක බලවේගයේ වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා රටේ ජනාධිපති අපේක්ෂය ලං කරන්න සූදානම් වෙනකොට තමයි පාසුක ප්‍රහාරය අප්‍රිලිසික සීදම් වුණේ. එතකොට රට තුළ සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති අපේක්ෂකත්වයේ ලබා ගන්නට උත්සාහ ගන්න කාලය තුළ. ඒ වගේම ඔබතුමාට මතක ඇති මිලේනියම් දැන් ඔය සංවිධානයක් ඒගොල්ලෝ ආවා කොළඹ විහාර මහත් නිදහස් චතුරස්‍ර ස්වාමීන් වහන්සේගේ උපවාසය දුනා. එම් ගිවිසුමක් සම්බන්ධ අද ඒ භික්ෂුන් වහන්සේ කොහෙද ඉන්නේ ඒ ජනාධිපති වරණ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරන්න භික්ෂුන් මේ භාවනා පිළිබඳ රහත් භාවයට පත් වුණා කියපු හාමුදුරුවෝ අද කියන අතුරේ රතන හාමුදුරුවෝ මම බලෙන් ඇවිල්ලා එතන වාඩි කරෙව්වා කියලා උන්වහන්සේ කටින් කියන අතුරේ රතන කියනවා මම ඒ හාමුදුරුවෝ බලෙන් ගෙනල්ලා තමයි නිදහස් චතුරස්‍ර වාඩි කරෙව්වේ වාඩි කරලා තමයි ජාතිවාදය සහ මේ රට විකුණම් කරනවා කියලා ඒක මතක් කළේ එම්සීසී ගිවිසුම ඔබතුමා මතක් කරපු ආකාරයට රට දෙකට වෙනවා එම්සීසී ගිවිසුම රට විකුණම් කරනවා කියලා එදා මහා චෝදනාවක් ලේබලයක් එල්ල කළා අද එහෙම කරලා 69 ලක්ෂයක් ගත්ත අයට මොකද්ද වෙලා තියෙන්නේ කියන්නකො අද බලයට එන්න ක්‍රමවේදයක් නැහැ ගමට යන්න විදියක් නැහැ පාක්ෂිකේ හමු වෙන්න යන්න විදියක් නැහැ ගමත් එක සංනිවේදනය කරගන්න විදියක් නැහැ ඡන්දයක් කරන්න විදියක් නැහැ
ඒ අය දැන් බලනවා අපිට තියෙන සුදුසුම සහ පහසුම ක්‍රමය තමයි නැවතත් මේ ජාතිය සහ ආගම විකුණීම. ඒ තුලින් මිනිසුන්ගේ සංවේදීභාවය ඇති කරගෙන අපේ රටේ තාම සිංහල බෞද්ධයෝ විශාල පිරිසක් පුදුම ආදරයක් දෙන ජාතියට සහ ආගමට. මේක තමයි ඒගොල්ලා ජන ස්පන්දනයේ හැටියට තෝරගත්තේ. ඒ අය තේරුම් ගන්නවා මේකට තමයි අපි කතා කළ යුත්තේ කියලා. ඒක තමයි අද උත්සාහ කරන්නේ. ඒ නිසා එදා රැවටුණාට අද රැවටෙන්නේ නැහැ කියන එකත් මතක් කරන අතර එදා රැවට්ටුවාට මේ සැරේ අපි රැවටෙන්නේ දෙන්නේ නැහැ කියන පණිවිඩය අපි දක් කරන්න කැමතියි. රට පිළිබඳව හැඟීමක් තියෙන වික්ෂුන් වහන්සේලා වශයෙන්. ජාතිය පිළිබඳව හැඟීමක් තියෙන වික්ෂුන් වහන්සේලා වශයෙන්. ඒ වගේම ආගම පිළිබඳව හැඟීමක් තියෙන වික්ෂුන් වහන්සේලා වශයෙන්. මොකද අපට ආගමිකුන්ලා අපේ ජාතිය විකුණලා අපේ සංස්කෘතිය විකුණලා ඒ වගේම රට විකුණලා අපට ලබා ගන්න අමුතු දෙයක් මේ රටේ නැහැ. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඔබ අපි හැම කෙනෙක්ම දන්න එකක් තමයි එදා ආගම විකුණාගෙන රට විකුණාගෙන ජාතිය විකුණාගෙන ඒ වගේම සිවුර විකුණාගෙන පන්සලේ ආගම වශයෙන් වක්ද තිබුණේ හැම දෙයක්ම විකුණාගෙන බලයට පත් වෙච්ච ආණ්ඩුව අවුරුදු එකහමාරක් දෙකක් යන්න බැරි තැන රටත් විනාශ කළා ජාතියත් විනාශ කළා ආගමත් විනාශ කළා සංස්කෘතියත් විනාශ කරලා අද නන්නස්තර වෙලා ඉන්න අවස්ථාවක්. ඒ නන්නස්තර වෙලා ඉන්න අවස්ථාවේ නැගිටීම සඳහා නැවත වුන් නැවතේ මේ රට ජාතිය ආගම විනාශ කරන වුන් නැවත අලුත් ක්‍රමයකින් පටන් ගන්න තියෙනවා. එදා වගේම අලුත් ක්‍රමයකින් ආගම්වාදී ඉස්මතු කරගෙන ආගමත් විනාශ කරගෙන තමන්ගේ බලය කොහොමද රැකගන්නේ කියන මතවාදේ හදාගෙන ඉස්සරහට එන්න. ඒකේ එක කාරණාවක් තමයි අපට මේ අලුත්ම කාරණාව අපට පෙනෙන්නේ ජෙරම් ප්‍රනාන්දු කියන දේවගතිවරයාගේ යම් යම් ප්‍රකාශන. අපි වරින් වර ඇහුවා. අපි මේ පිළිබඳ යම් කිසි දැනුමක් ඇති කරගත්තා. ඔහු ගහන්නේ සමස්ත මේ රටේ රාජ්‍ය විසින් පිළිගත් අපේ බෞද්ධ ආගමට ප්‍රධාන වශයෙන් ගහනවා. ඒක ඇහිල්ල තමයි එදා මහින්ද ඇතුළු නඩියා තාබෝධ කරන හිටියා. අපි මේ රටේ මිනිසුන්ගේ අනුකම්පාව මේ මිනිසුන්ගේ කරුණා මේ මිනිසුන්ගේ දයාව ජනතාවගේ ගන්ට පුළුවන්නේ කොහොමද කියන එක. ඒක දැනගෙන තමයි අපිට එදා ණය පෙන්වුවේ. ඒක දැනගෙන තමයි අපේ නායකහරු මතක් කළා වගේ අර වඳ බේසිය ඒ වගේ වඳ කොත්තු ඒ වගේ දේවල් ගෙනල්ලා බෞද්ධ චින්තනය වෙනස් කරන්න මහන්සි ගත්තේ. හැබැයි එදා අපේ බෞද්ධ ජනතාව ඒකට රැවටුණා. බෞද්ධයන් රැවටිලා ගිහිල්ලා 69 ලක්ෂයක් එකතු වෙලා ඔහුන් බලයට ගෙනාවා. මේ රටට ලෞද්‍රා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේගේ ශ්‍රීපාද ශ්‍රීපාදේ තැම්පත් වෙච්ච රටක් මේ රට. ඒ වගේම දලදා හාමුදුරුව පැහැදිලි වැඩ ඉන්න රටක් මේක. ඒ වගේම ජයශ්‍රීමා බෝධීන් වහන්සේ යහතින් වැඩ ඉන්න රටක් මේක. සම මේ රටේ යම්කිසි කෙනෙක් මේ රටේ බලයට ඒම සඳහා යම්කිසි බොරුවක් කරනවා නම් වංචාවක් කරනවා නම් ඒ වගේම බෞද්ධ ජනතාව රැවටිලි තත්ත්වයට පත් කරනවා නම් කවදාකවත් ඔවුන්ට එන්න පුළුවන් කමක් නැහැ. ඔවුන්ගේ ඉදිරි ගමන යහපත්ව කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. අද මොවුන් මේක නොදැනුවත් හෝ දැනුවත් අදත් ඒ ක්‍රමෙම තමයි අදගෙන යන්නේ. සාපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා අපේ රටේ බෞද්ධ ජනතාවට ආර් ප්‍රේමදාස කියන ජනාධිපතිවරයා පිළිබඳව ඔබට අද පුජි දරුවන්ට අවබෝධ නොවුණත් අපි වගේ අයට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ එතුමා මේ රටට කරපු යමක් අද දක්වා අපට දකින්න ලැබෙනවා. ඒ වගේම අද දරුවන්ගේ අම්මා සහෝදරිය ඒ වගේම පුංචි අම්මා මේ ආදී අය කනට කරාඹුවක් දැම්මනම් ගිලට මාලයක් දැම්මනම් ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ ඒ ප්‍රේමදාස කියන චරිතය තුලින් මේ රටේ ආර්ථිකයේ අමුතු පැත්තකට හරවපු නිසා. මේ රට දැඩහැ ගැනීමට දැන් බලාපොරොත්තු වෙන විරුවෙන් බලාපොරොත්තු වෙන මේ පිරිස බලාපොරොත්තු වෙනවා මේ ගමන
සජිත් ප්‍රේමදාස කියන චරිතය ඇවිල්ලා විනාශ කරොත් ආයේ මුන්ට ආත්මයකට ජයග්‍රහණය කරන්න පුළුවන් කමක් නැහැ. ඉස්සෙල්ලා මේ ජයග්‍රහණය විනාශ කිරීම සඳහා තමයි විවිධ කල්ලි වශයෙන් අපේ පක්ෂ වෙන්න පුළුවන්. අපේ පක්ෂ වෙන්න පුළුවන් සමහර විවිධ කල්ලි. හැබැයි අපේ තිබුණ වැරද්දක් මොවුන් ඔළුවේ එළියට දාන 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 අවස්ථාව අපේ පක්ෂයේ නායකත්වය සමහර තැන්වල නිසද්දු හිටියා. ඒ වෙලාව තුලදී ගහලා එලවන්න තිබුණ අවස්ථා තිබුණා. මොකද අපි දැක්කා තැන් තැන්වල ගිහිල්ලා යා විවිධ ප්‍රකාශන ඒ වගේ විවිධ සංවිධාන හදාගෙන ඒ වගේ ඒගොල්ලෝ ගියේ ගමන මොකද්ද කියලා අපට තේරුණා. නමුත් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ තියෙන ඉවසිලි මන්තකම අපේ පක්ෂයේ තියෙන නායකත්වයේ තියෙන ඉවසිලි මට්ටම නිසා ඔවුන් අදත් සමහරට මේ රංග මණ්ඩලේ රඟ දක්වන බවක් අපට පේනවා. ඉතින් අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ රට යම්කිසි මට්ටමකට ගේන්න පුළුවන් හොද්දම චරිතය අද අපට දකින්න ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස කියන චරිතය විතරයි. ඒ චරිතේ මඩ ගැහිම ආගම පටලවා ගැනීම ඒ වගේ විවිධ ක්‍රම වලට බිමට දානවා නම් ඒක සජිත් ප්‍රේමදාස කියන ප්‍රේමදාස පහුලට පහුලට කරන දෙයක් නෙවෙයි සමස්ත වශයෙන් මේ රටට සහ මේ ජාතියට මේ ආගමට කරන මහා කෙනහිලිකමක් වශයෙන් අපි දකින්නේ. එතුමාගේ කාලය ඉවරයි සමහර විට. එතුමාගේ වයසත් එක්ක අපේ වයසත් එක්ක ඉවරයි. එහෙම නෙවෙයි ජාතියක් නැගිටින්න ඕන වෙලා මේ රටක් නැගිටින්න ඕන වෙලාව බඩට කන්න නැති වෙලාවක් දරුවන් ඉස්කෝලේ යන්න නැති වෙලාවක් ඒ වගේම අද උපදින දරුවා අද උපදින දරුවා මහා නායකාරයෙක් බවට පත් කරපු යුගයක් මේක. ඒ යුගයේ වෙනස් කරන්න පුළුවන් දකින්න එකම චරිතය තමයි අපි සජිත් ප්‍රේමදාස කියන චරිතය. මොකද ඔබ අපි හැම කෙනෙක්ම දන්නවා මේ රට මෙහෙම වෙන විනාශ කරා මෙහෙම විනාශ කරගෙන අවුරුදු 53ක් 3ක් පුරාවටම ජනතාවිත පෙරමුණ මේ රට කෑවා. අවුරුදු 53ක් පුරාවටම අවුරුදු 70 ගානක් කියනවා නම් අවුරුදු 70 ගානක් අවුරුදු 53ක් විනාශ කළා තියෙනවා. ඊළඟට ඒ අතරේ ප්‍රභාකරන් තව කාලයක් විනාශ කරා. එහෙම රට තමයි අපට ලැබුණේ. ඒ වගේම රාජපක්ෂ නඩේ විසින් තවත් මේ රට විනාශ කරා. මේ තුන්ගොල්ලෝ තමයි මේ රට විනාශ කරපු එකම කණ්ඩායම. එසා අපට අපි ඉල්ලීමක් කරනවා අපේ නායකත්වයට බොරු චෝදනා දාන්න එපා. අපේ රට දන්නවා, ජාතිය දන්නවා. ඉනිසා බෞද්ධ භික්ෂුන් වහන්සේලා දන්නවා බොරු චෝදනා දාලා අපි කවදාකවත් වට්ටන්න පුළුවන්කමකුත් නැහැ. කවුරු බලයට මිනිමරුව ඉන්නවා, ඒ වගේම කප්පංකාරයෝ ඉන්නවා, ඒ වගේම මංකොල්ලකාරයෝ ඉන්නවා. ඒ මංකොල්ලකාරයන්ගෙන් තොර සජිත් ප්‍රේමදාස කියන චරිතෙත් එක්ක මේ රටේ අලුත් ගමනක් අපට යන්න පුළුවන් කියන එක විශේෂයෙන් මතක් කරමින්, ඒ වගේම ජෙරම් ප්‍රනාන්දු කියන ඒ ආගමක ඒ පුද්ගලයාට ඒ දේව ගැතිවරයාට නිසි දඬුවම දෙන්න රජයෙන් අපි ඉල්ලීමක් කරන මේ අවස්ථාව තුළදී භික්ෂුන් වහන්සේලා වශයෙන් සියලු දෙනාට ස්තුතියි. ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කෙක්කුමක්